සම්මා සම්බුදුසටනයි සැරහැතේ සුපින්වත් ඔබ සෑම සේලු දෙනාටම. සුපින්වතුන අපට විදුලිය නැතිවිට අඳුරයේ සිටීමට අපට පහසුයි. ඒ වගේම තමයි සැදැපතුනේ මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මාලෝකයේ නැතිවූදාට මීටත් වදා අපකේ ජීවිත අඳුරුුවෙනවා. එම නිසා අප උත්සාහ කරමු නොපමාව අප්‍රමාදීව වෑයන් කරමු, මේ සංසාරසාකරයෙන් හැකික්මණින් එතරවන්නට. ඒ සඳහා ඔබට නිරන්තරයම්ම මාර්ගය කියා දෙන දිදුල බෞද්ධහරූ පවාහිනී නාලිකාවේ අදදවසේ මේ පැටනීමිත උතුම් සජීව දායිකත්වය ධර්මදේශනාවයි මෙලෙසින් අප සුපුරුතු පරිදිම ආරම්භ කරන්නට බලාපොත්තු වන්නේ. සදැවතුනි ඔබ ලෝකයේ කොහේ සිටියත් තිතුල ලයි් ස්ට්‍රීම් අපගේ නිල ් නාලිකාව ඔස්සේත් මෙතැන් සිට මේ උතුම් වූ සදහම් දේශනාව ශ්‍රවනය කරන්නට ඉඩ අාවකාශයන්ති පෙන බවත් අප මේ මොහොතේ ඔබ සීර්මතිනාට මතක් කර සිත්නවා. සදැවතුනී උතුම්මූ සජීවදේශනාව මෙහෙවීම් වෙනුවෙන් ඔබප කරෙහි අන්කම්පාවෙන් යුක්තද මෙ පින්වත් දම් සභහා ම්ටපේට අදවස්සේදී වැඩම කරන්නට හිතුනා නැතිමාල පැනස්සර සදහම් සෙනසුනහි ්‍රදාන අනශාසකය දුරන්දර ශ්‍රජයවත්තර පුර විශවවිත්‍යාලයේ හිටපු කතිකාච්චාරය ප්‍රාජකීය පණ්ිත දර්ශනපති අවසරයි අපට නම සහිබත් කරන්නට පූජනීය මාලිම්බඩ පඥ්ඥාසාර පින්වත් ස්වාමින් වහන්සේට ගෞරවනිය දේශකයණන් වහන්සේ අප ප්‍රථමින් සාදුන්හාද පවත්වා පිළිගෙන ඇසිටිමෝ. සාදු 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 එසේ නම් මෙම උතුම් සජීවී දායිකත්ව ධර්මදේශනවසඳහා පින් බරදායිකත්වය ලබා දෙෙන සැදැහැවතුන්ට අප මෙමොහො තේසේ පත් කරන්නවා. ඔබ ඉතාමත්ම ශ්‍රද්ධහා සිතින් යුක්තව සකස්කරගටේදිීච්ච අලංකාරවත් වූ මල් වටිය. පින්වත් ස්වාමින් වහන්සේට ප්‍රධමයෙන් අතගස්වා ඉන් අවසන ලොතුරා බුදුපියාණන් වහන්සේට පූජාක නැහැටියට. පවතුන් කෞුරුත් සාතුදු නහදයන් පවත්තමෝ සාතු සාතු සාතුූ. එවගේ මයි බෞද්ධ චාරිත්‍ර විදිි්පකාරව දැහැත්වට්ටිය පිළිගන්බමින් ගෞරව නිය දේශකෑණන් වහන්සේට ධර්මදේශනාව සඳහා ආරාතනාකෙන් හැටියටත් අද පින්බරදායකත්වය ලබාදන සුපින්ංවතුන්ට අපසේ පත් කන්නනවා සුපිංවතුනී අප සාදු නහදයන් පවත්දමෝ. සාතු සාතු සාතුූ සැරැවතුනී උතුම් වූ සජීවී දායිකත්වය ධර්මදේශනාව සඳහා, අද බැතිබරවූ දායිකත්වයන් ගෙන කටයුතු කනු ලබනවා. හබරකට විද්‍යාලමාවත්්‍ය ංක එකසියා අනු හය හතර ලිපිණිහි පදීංචි, ටශ්මි පෙරේරා දියණිය තවිශ්්‍ය පෙරේරා පුතනුවන්න ඇතුළු එ පින්වත් ඥාතීත මිත්‍රාධයෙන් පිරිස් ඇවිසීනු. පිවතුන් අදවස්සේහිදී අරමුණ වශයෙන් සඳහන් කරගෙන තිබෙනවා මීට වසරකට පෙර අභහපරාත්ත වූ, ජයන්තපිරේරාපයාානන්ට සහ මීට වසර දහයිකට පෙර අභහප්‍රාත්ථ වූ චන්ද්‍රා පත්මිණී පනාාගොඩ මෑණියන් ඇතුළු. එමිය පළවගිය සිර්ම ඥාතෙතිමිත්‍රාධීන්ට ඥ්ඥාන් මෝදැන් හවානි කරන්නට. එවගේම සුජීවත්ත සිටින පවුලේ සියලමතිනාට සෙත් ආශිර්වාත ප්‍රාර්ථනාවනි කරන්නටත් දිතුල මාත්‍යචාලයකරු සභහපති, අවසරයි අපට නම සහපත් කරන්නට, පූජනීය මාලිකාවිල අස්සජීපින් වත්නා එක ස්වාමිත් වහන්සේටත් ගෞරව නිය දේශකෑණන් වහන්සේටත් දිදුල සමස්ත කාරය මණටලේටත් නෑදෑ හිතමිතුරන් ඇතළු ලක්වාසී ලෝවාස සැමටත් ධර්ම දේශනාවට සවන්දීමට සූධනමින් සිටන පින්වත් සල්මදිනාටත් නිදුක් නීරෝකී සුව ලැබී සූදායක පතිබදාවකින් ඉක්මම් භවයකදීම ඔ තුම් ූ ච්‍රරර් සඇතු ධර්මියාව පපුෝද වී, අමා මහා නිවනිනිංසනසිත්වා යන් ප්‍රාථනාව නිකරන්නටත් අදමිමූතුම් සජීවී දායිකත්ව ධර්දේශනාව සඳහපින් පරදායකත්වේ ලබාධන සුපිංහතුන් අරමුණු වශයෙන් සඳහන් කරගෙන තිබෙනවා. ර සු පිගතුනි මෙතැන් සිට මේ උතුම්මූ සජීව දේශනා මෙහේවන්නට පින්වත්දේශකයණන් වහන්සේට පාදනම ස්කාරපුරකව අරාථනා කරමින් ධර්ම ශ්‍රවනයට ප්‍රථමින් තිසරන් සහිත වූ පංචසීලය සමාධම්වීමට සියලුමතිනා එක්ව තෙවතාවක් සාධනහාද පවත්වා නමස්කාරපාටය සජ්ජහයනා කරමෝ අවසරයි ස්වාමින් වහන්ස. නමු දස්ස භගවතහෝ වරහතෝ සම්මා සම්බුද්ධස් නමුතස්සේ පගවෙතුූ වරහතු සම්ම සම්බුද්හස්සේ නමුතස්සේ බගවෙතුූ වරහතු සම්මා සම්බුද්හස්සේ බුද්ධන් සරනංගච්ඡාමී දම්මං සරනංගච්්චාමි sanganggahang sagaczaමි duතිang පිබුද්දhang sar gaczaමි duතිang පදang sar gaczaමි Dutiang pisanggang sarrenang pi gacahami Taang pibutang pi sarrenang gacai Tatiang piddhaang sarrenang gacahami තතිියංපි සgang සරනගචමි පානාතිපතාවිරමනීසික පදං සමාධයාමි අදින්නධනාවරමනි සිකාපදන් සමාධයාමි කාමීසු මිච්චාචාරාවේරමනී සික්කා පදන් සමාධයාමි මුසාවාදාවේරමනේ සික්කා පදං සමාධයාමි සුරාමේරය මච්ච පමාදට්ටහනාවේරමනී සෙක්කාපදන් සමාධයාමි සමන්තාචක්කවාලේසු අත්‍රාගච්චන්තු දේවතා සද්ධහම්මං මුනිරාජස්ස සුනන්තු සගගමොක්කදන් ධම්ම සවන කාලු අයං බතන්තා ධම්ම සවන කාලු අයං බදන්තා ධම්මස් සවනෙ කාලු අයං බදංත නමුතස්ස භගවතු අරහතු සම්මාසම්බුතස්ස නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුතස්ස නමුතස්ස භගවතු වරගතු සම්මා සම්බුත්දස්ස ගරුතර මහා සංගරත්නය නවසරයි ශ්‍රද්ධාවන්ත පෙන්මතුනේ. සජීවී ලෙසින් විකාශනය වන මේ උතුම් දේශනාවේ. පුුණ්්‍ය වන්ත වූ දායකත්තය ගෙන කටයුතු කරන්නේ හබරකඩ විද්‍යාලමාවත අංත එකසිය අනුහයෙන් හතර. මෙල්ලිපිනී පදිංචි ටස්මි පෙරේරා දියනිය තවීශ පෙරේරා පුතනුවන් ඇැතුළු ඥාතිහිත මිත්‍රාදී නොහහි. මෙවන් උදාහර මහා ධර්මදානමී පින්කමක් සිද්ධ කරලා. බලාපොරොත්තුවෙන් අදහස්ස මීට වසරකට පෙර අභහව ප්‍රාප්ත වූ ජයන්ත පිරේරාපි යානන්ට සහ මීට වසර දහයකට පෙර අබහව ප්‍රාප්ත වූ චන්ද්‍රා පත්මිණී පනාගොඩ මෑණියන් නැතුළු මිය පරලෝගිය සියලූම ඥාතිහිත මිත්‍රාදීන්ට පුුණ්්‍යාණ මෝදනා කරන්න ඒ වගේ සුජීවත්ත සිටින පවුලේසිියලු දෙනාට නිදුප් නිරෝගීස්ුවේ දීර්ඝාවිෂ ප්‍රර්ථනා කරන්න. බලාපොරොත්ව. පෙන්වතුන එහෙනම් අපි මුලින් බනපදයක් ශ්‍රවනය කරලා. ධර්මදේශනාව අවසානයේදී මේ තාත්තත් අම්මච්‍රීපත් කරලා පුුණ්්‍යානු මෝදනා කරමු. පවුලි අයට අපි ආශිර්වාද කරමු එතෙක් බණපදයකට අපි අවධානයමු කරමු. පින් නතුනේ. අපි බලාපුොරොත්තුවමස් සංසාරය හැමදාම රැඳී හැඳමින් ඉපදෙමින් මැරමි මේ ජීවිතය ගෙවන්ඩ නෙවෙයි. මිසසර අපි සැපයි කියල හිතුවාට සසර සැපයි කියල හැම දෙයක්ම කෙලවරවෙන්නේ දුකකින්. ළමා කාලි තරුණ කාල එච්චරා අපිට ඔවතේරෙන්නේ. හැබැයි පෙන්නතුනේ ජීවිතයේ පරිනත භාාවේ ඇති වෙනකොට අත්දැකම් ලැබෙන කොට අවුරුදු තිස්පහක් කතලික් වෙනකොට ආන් අපිට වැටහෙන්ට පටන් ගන්නවා ජීවිතය ඇත්තටම අපි අම්මල තාතරාච්චිර සියල පන්සලේ නායක හාමුදුරුව ජීවිතය දුකයි කියල කිව්වේ ඇත්තටම තමයි කියලා අපට තේරෙන්නේ එතකොට ඒ නිසා පෙන්නතුන ලෝකයේ ඇතිවෙච්ච හැම දෙයක්ම වෙනස් වන සුළුයි මෙන්න මේ වෙනස තමයි අපි කියන්නේ අනිත්‍යයි කියලා වෙනසට නමක් අනි්‍ය දහම තුළ විස්තර කරන්නේකයි. අප ඉපදුුණනා පොඩිකාල ඇත් තිබන තරුණ කාලෙ තිබුණා ඊට පස්සෙ වැඩි හිටියෝ වෙනවා ඊට පස්සේ වයෝවෘරුද වෙනවා ඉටවසි මැරිලේනවා. ජරම්පි පත්වා මරණං ජරාවට පත්වෙල හරි මැරෙනවා. අපිට මරණය එනකම් අපි මැරෙනව එක කියල දැනෙන්නේ මැරෙන්නේ හැමතිස්සේ මනිත් එක්කෙනම් මමනෙමේ අනිත් එක්කෙන තමයි මැරෙන්නේ ඒ නිසා අපි කවරුහරි මැරුණට පස්සේ විධ අර්ථකතන අපි දෙනෝ මෙහෙම කරාණන් තව ඉන්න තිබුණා අපරාධයාට ආයුස තිබුණා එයා ඔය ගමන නොගියනම් මැරෙන්නේ නෑ අපි කියනවා ඒ අපිට තේරෙන තර්මින්තමයි නමුත් පෙන් නතුනි ගෙනපු ආයුෂ ප්‍රමාණය එච්චරනං මටවත් ඔබටත් වෙනකාටවත් මේ ආයුෂ ප්‍රමාණය වෙනස් කරන්ඩ දෑ උපපත්තියා සහේ වේදං මරනං ආගතං සතා උපදින කොටමයි අයුසරං එන්නේ. ඒගෙනපු ආයුස ඉවරනං මරණයට පත්වෙෙන්න්න වෙන උපෙන්නවතු ඒක මටත් එකයි ඔබටත් එකයි ලෝක සියලු දෙනාටම එකයි. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නමොකක්ද. කත්තබ්බං කුසලං කුසල් වඩන්න. චරි තබ්බම් බ්‍රහ්ම චරිියං බ්‍රක්්ම චරියාාවේ උතුම් හැසිරීමක නිරත වන්න නත්ති ජාතස්ස අමරණං නොමැරෙන කෙනෙක් මේ ලෝකේ නැත ඕගතමයි ඇත්ත අපි ජීවත් එන්න ඕන නිසා හරිහම්බ කරනවා ගෙවල් හදනෝ යානවාහන ගන්න ප්‍රත්තරම්බඩු හදා ගන්න ඉඩකඩම් ගන්න ගොඩා දේවල් එකතු කරත් මැරෙන වෙලා වෙදී. ඔය එකතු කර දෙයින් අබමල් රේනුවක දෙයක් ගෙනියන්ඩ බෑහැ. කැමති වුනත් අකමැති වුනත් දැනගත්තත් නොදනගත්තත් ඇත්ත ඒකයි. ඒ නිසා අපන්නතුනි මෙන්න මේ යථාර්ථය තමයි අපි වටාගණ්ඩුවන. අපි එකනෙකා මරාගන්නේ එකිනෙකාට නින්දා අපවාද අවලාද කරන්නේ. එකිනෙකාට කොඩිවින කරන්නේ. එකනෙකාට විනාසවෙන්න ශාප කරන්නේ මේ අවබෝධය නැති නිසයි. නන්නේ අවබෝධය තමයි පෙන්නතුන අපිට අවශ්‍ය. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා, අපි පෙන්වතුනම ජීවිතය ගත කරද්දී පිණෙන් පොහොසත් කුසලයක් ඇති ජීවිතයක් ගත කරන්න ඒකට දේශනා කළා දාන සීල භාවනා කියලා පුණයක්්‍රයාතුනක් දාන සීල භාවනා අපේ ජීවිතය මේ ගතවෙන්නේ මොනෝ නිසාද? මේ ගතවෙන්නේ. අපි තුළ තියෙන ආශාව, තන්හාව, මමත්වය, මගේකම මමංකාරය, අස්මිමානය නිසා. දැන් අපේ ජීවිතය වර්තමාන ගතවෙන්න මොකින්ද. අපි වර්තමානය ඉන්නේ අතීතයේ හිතූ විදියට. ඒකන අතීතයේ ඇතිවෙච්ච තන්නාව නිසා වර්තමානයේ තියනවා. වර්තමානයේ ඇතිවෙච්ච සිතු විලිනි සයිකැනයේ තන්හාාව නිසා අනාගතය ඇති වෙනවා. අපි මැරෙනකොට තන්නාව නැතිකල්ලද මැරෙන්නේ නෑ. තන්නාවත් එක්ක මැරෙන්නේ. අතීත තන්න්නාව නිසා වර්තමානය හැදුන නං වර්තමාන තන්හාාව නිසා අනාගතය හැදුනනං අනාගතයේ මැරෙන්න්නේ තන්හාවත් එක් නම් ඊළඟ භවය හැදෙනවද නැද්ද. ඊළඟ බවය හැදිටම්. එහෙනම් මේ බවගාමී ජීවිතයට බලපාන ප්‍රධාන කාරණාව මොකක්ද තන්හාාව ආශාව මමත්වය මගේ කම කයිේතු. ඒකනි සතමයි නිවන ටර්ථකතනයක් දෙනො කොෝමද. තන් අක්කයෝ නිබ්බාණන් නිරෝධෝ. තෘෂ්ණාව නැති කරන්නේ යම්මහොතකද අ්‍යතන නිවනයි. ඒනම් තෘෂ්නාව තමයි අපිවාරන් යන්නේ මේ සසර. තෘෂ්ණාව අඩුකරගන්්ඩ තියෙන, එක ක්‍රමයයක් තමයි පරිත්‍යගය දන්දීම ඔබ ඕන තරන්දන්දීලා ඇති අපි දන්දනෝ බුදුහාමුදුරුවෝ වෙනුවෙන් බුද්ධ පූචාව අපි සාංගික දාන දෙනම් අපි දුගී මගේ යාචකාදීන්ට කන්න බොන්න දෙන අපි තිරිසන්ගත සතුන්ට කෑම දෙනවා මේ විදියට දානය කොටස් වසයෙන් බෙදෙනවා එවැනි දාන ඕන තරං ඔබ කල්ල ඇති හැබයි අපි දානේ දෙන්නේ බලාපොරොත්තුවක් ඇතුවද නැද්ද අන්න කයි අපි වටහාග්ඩු පොඩි දෙයක් දීලා ඊට වඩා ලොකු දෙයක් බලාපොරොත්තුවෙන වනම් අපේ තන්හාව තව වැඩි වෙනවද නැදද දීල තියෙන්නේ ඊට වඩා ලබාගන්න ඊටත් වඩා අපින්නතුනිි අපි යමක් දෙනකොට ඒක දෙ ඕන අතැරලා ඔබ කියන ූ අපි අතැරල තමයි දෙන්න අල්ලගෙන නෑෑ නැ ඒ කනවිමං කියන්න අපි යමක් දෙනකොට අපි දෙන්න ඕන ගතින් අතාරීනවා වගේම හිතනොත් අතාරන්න ඕන බොහෝ දෙන ගතින් අතාරි නෝ හැබැයි හිතිං අල්ලගෙන උදාරණයක් වසිංහ දැම් බලන්න අපිට සල්ලි තියන වෙලාවට අපි ඇඳුම් කීපයක් අරගෙන අපි දෙනෝ අසල්වාසි නැත්තන් තමන්ගේ ඥාතීන්ට ඥාති දරුවන්ට දෙනෝ අපිතුම අවුරුද්ධට කියලා ගෞමක් කරන් දෙනෝ ෂට්ි එකක් කරන්න නෝ සපත් උදකක් කරන් දෙෙන රොලෝස්ුවක් කරන් දෙන මේ අරන්දීලා ෆිමොක්ද බල. අපි අරන්දුන්නු ගව්ම බ්ලවස් ස්කට් එක අන්දිනවදකලාි බලාගෙන ඉන්නවා. අන්දිනපාට නැත්ත සතියක් විතර බලාගෙනී දලා මොකද කරන්න. කතා කල්ලාහනෝ මේ දුවේ ඔයාට මං මේ අර දුන්නු තෑක්ගත් දුන්නනේ පුංචේම දුන්නාව. දැකන නහයි ෞ මන්දිනු. හරි අරි ඒ ඇදි නෑත මඒක හොඳ උත්සවේකට අඳන්න අරන් තිබ්බ ඒක මිසා මහිතු අඋඹලට අපේ ඉච්චරාගයක් නෑගල කාට හරි දීලදගේ දැන් ඇත්තටම මේ ගෞම පරිත්‍යාග කරලද නැද්ද පරිත්‍යා කල නෑ ගතින් දුන්නට හිතින් අල්ලගෙන වැඩන්නේ අපි පරිත්‍යාග කරානං ඒකයා ඇන්දත් එකයි නෑන්දත් එකයි එයා වෙනකාට හරි පරිත්‍යාග කරත් අපිට ගැටලුවක් නැතිවෙන්න ඕන අපිට එතෙන්ට හිතාදාගන්න බැරික මයි තියෙන්නේ ආන්න පරිත්‍යාගේ තිබිය යුතු ලක්ෂණය පෙන්න්නතනේ ඒකයි ඒ වගේ තමයි බුද්ධ පූජාවති බත් බුදු හාමුදුරුන්ට අපි සකස් කරල බුද්ධ පූජාව තියෙනවා සමහරුන්ග ෙනම් බුද්ධ පූජාව තිබීම කිසි කමකට නැහැ මොකාකර ගෙදර තියෙන භාජනයයක් ගත්ත බුද්ධ පූජාවතය කළ වෙංවෙච්ච එකක් නෑ අවුනු එකට බෙදු අද තිබ හෙට අහුුණාව වෙන හෙට වෙදෙනු වැඩෑ සමාරේව ගර සැයිවර් කඩවල තියන වගේ මේ චූටයේවැට තියන්නේ ඇලුමිනිියන් හරි බෙලෙක් ෑලිවල වගේ වට තියන්න වැඩක්නෑ. ඒ නිසා පරිත්‍යාගේ නම් හරියට බුදු හාමුදුරෝකයන ලෝකයේ තුන් ලෝකයේම සහාය උත්තමයා ණැන් වහන්සේ. මොකද තුන් ලෝකේ කාම ලෝක රූප ලෝකේ අරූප ලෝකේ තුන් ලෝකේ කාමලෝකය කියල කියන්නේ අපි ඉන්න ෝක කාමලෝක තියනෝ කීයදද කාමලෝකයට අයිති කොටස් තියෙනවා එකොළහක්ඒ කාමලෝකයේ බෙදනෝොටස් දෙකට කාම සුගති හා කාම දුගති කියල ොට අපි ඉන්න දැනට සුගතියක මනුෂ්‍ය ලෝකයේ සුගතියක් තව සුගති හත්තියන ඒවතම? ඊරමතරව තියනවා කාම දුගති ඒවතමයර සතර අපායකයන්. ඊළඟට රූපාවච්චර බ්‍රක්්මලෝක තියනවා දාසයක්. අරූපාවචර බ්‍රහ්ම ලෝක තියනව හතර ඔන්න තුන්ලෝකය ගෙන ඕකට කාමලෝකයට ලෝකයි කොළහයි රූපලෝකයට ලෝක දාසයයි අරූපලෝකයට ලෝක හතරයි. තුන් ලෝකයටම උත්ත්‍රීතරයන් වන්ස බ මුතුරුව ති බුදු හාමුදුරන්ට බුද් පජාතනකොට කොච්ච ගුරෙන් ය හරි අපි බුද්ධ පූජාවන්න පූජ කළ බුද පූජාව පූජා කරලා අවසන් වෙලා විනාඩි දහැපාලක් ගියාම වැඩි හිටක් කියනවා පුතේ අ පූජාවස් කර ඕවොන් පූජාව එතනින් අයින් කරන අයින් කරලා ගෙදරන්න දරුව අමොකද කරන්න එයාගේ හිල්ලා ඒක දාන්න යන දස්වෙද එකට ආචි හරි අම්ම හරි සී හරි තාත්තා හරි බලාගෙන දලා ොද කියන්න. ආපුතේ ඕක විසි කරන්නපා අප රාතිනේ විසිකන්න එක අප රාති ඕක දෙන්න පුතේ හරි ස්සරහ ඉන්න ඕනේ ඉඟල මනුස්සය එමනු සරදන්න. ඕක නැත්තන් කර සතකුට දන්නකෝ අපරාධන විසිකරන්නේෙ අප රාධි විසිකරන එක කියලා. අපේ කටින් පිටවනොත්. ඇත්තටම බුදු හාමුදුරුවන්ට බුද්ධ පූජා කරලද නැද්ද. පූජ කරල නෑ. ඒක ගතින් තිබ්බට හිතින් අතරල අතරල නෑ. හිතින් අතරලං අපරාධවෙන් වැඩන්නේ නෑ? ති හිතින් අතෑරල නෑ ඒක නිසා තමයි මොකද්දර කරන්න හදන්නේ. පින ඩබල් කරගන්න. හදන්න. බුදුහාමුදුරොන්ට පූජ කල් ඒ පිනත් අරගෙන ඒ තියෙන බට්ටික හිගන්නට දීලා තවත් පිනක් කරගන්න. නමුත් පෙන්නතුන අර තියෙන පිනත් නැති වෙනවා. ඇයි පූජ කරල නෑන අතෑරල නෑ. අතැරිය නං අරවගේ වචනයක් අපේ කටින් කියවෙන්නේ. කියවෙන්නේ? අතරල නෑ. බලන්න පෙන්නතුන බුද්ධ පූජාව පූජා කරනවනං ඒක හිතින් අතාරින්ට. ඔය බත්මිටට තන්නා වෙති කරගන්න ඕන ඔන්නෑ. ද බලන්න ගෙදර ඉන්නවයි කියෙලා හිතම දෙන්නේ තුන් දෙන හතර දෙන එක ඒගොල්ලොන්ට කියනවා දරුවන්ට නම් බත් බෙදල දෙනවා පොඩියයට වැඩි හිටියෝ නංගෙහිල්ල බෙදාගන්න. අර්ීටම බඩේ ගානට බත් ඇටේටම ගරවෙනකම් කන්න බෙදාගන්න පුළුවන් දබිට. බෑන සමාට බෙදාගන්න ටික ඔක්කොම කයි සමහර දවසට බෙදා ගත්තාගන්න පුළුවන්ගල හිතාගෙන බලනකොට රස මදිී ඒ නිසා එදා බත් කටත් දෙකක් ඉතු ඉතුරුවන්න පුළුවන්. ඒ වගේ ගෙදර තුන් අතර දෙනාම බත් කටවල් දෙක තුන ඉතුරු කලොත් දැන් ඒටික හොඳට අනල තියෙන්නේ. දැන් ඒක ගිහිල්ල බින්න එකට දානවා. කවුරුවත් කියනවද පුති අප රාධියෝක අරහිගන්නට දෙන්න කිලෝට. එහෙම නැත්තැන් කිය නොද ඕක අරන්තිය පන් තියලා ඊළඟ වේලට කන්න පුළුවන් ඕෝග කිය කිය නොවද නෑ කවරුවත් කන්නෙත් නෑ එතකොට බලන්න ඒවාගේ ඉතුරුවන බත් කටවල් තික බැලු අහම සමහරවිට තව කෙනෙකුට දෙන්නකුට කන්න පුළුවන් බත් ව්‍යන්ජන එක වේලට විසිකර නොවෙන්න පුුව හැබයි එතනදි කියන්නේ අපරාධ කියලා. මොකද ඒවා අනලං ඉඳුල් වෙලා අහක දානකනේ. එතනදි අපරාධි නෑ. බුදුහාමුදුරුවන්ට පූජ කරන්න එක බත් මිටයි. හැබැයි ඒක ඔ බින්න එකට දාන්න ගියොත් ආන්න කියනවා අපරාතේ. ජෙයින් කාල ඉතුරුවෙන අල්ලගෙන නැතුව ඒක විින්න එකට දානවා හැබැයි. මුලින් පූජ කරපු බුද්ධ පූජාව ඒ අල්ලගෙන ඒක අතැහැරගන්න බෑ. ඔබ පෙන්නොතුනේ ඊ යමක් බුද්ධ පූජාවට පූජ කළත් කාටහරි දුන්නත් ඒක අතැරල දෙන්න ඕන දැ අපි හිංගන්නෙකට බත් පාර්ශලයක් දෙන්න ළඟට වෙලා ලාගෙන න්නද මේ අනවද නැද්ද කියලා නෑ බලාගෙන ඉන්න. අපි ඒක දුන්න ඉවරයි. දැන් අපි ගිහිල්ලා කියනවද මෙයා කනපාටක් නෑ. වෙතියාගත්තේ. කියලා ආවු දුන්න බත්පැකටක උදරගනෙනවද. එන්න. පන්නතුනිී. ඒ මනුස්සයක් හැ කණ නොකෙන එක යාග වැඩක් හිගන්නට දුන්නත් දෙන්න ඕ ොඳට ඇයි මොකද දම්බද හිඟනාය වග වේ නාගරකව හිඟනාය ඒකොල්ලොන්ට හොන්තට හම්බ වෙනවා තමන්ගේ අප දුරුවන්න හොඳට කෑම පැටත් ඒගොලො දන්නවා කෑම් පැකට්ට අතර ගන්න කොටම ඇතුළම නොතියෙන කියලා. නාහිළඟට අරගත්තා ටක්ගාල කන්න පුළුවන් කර ටක්ගල් ලිහාගත්තකෑව නැතැම් පැත්තකින් තිබා. එකකළන්ට හොතට එක්පිරිස්තිේනවා. ඒ නිසා අපිට ඒ අදාළ නෑ අපි යමක් දුන්නනම් අපි ඒ අත්තැරල දෙන්නන. ඒ නිසා විශේෂයෙන් බුදුහාමුදුරෝන්ට බුද්ධ පූජාව පූජා කළ හම ඒක අතහැරල පූජ කරන්න ඕන පින්වතු ඒ අල්ලගෙන පූජ කරන්න එපා වැඩක් නෑ බුදුහාමුදුරොන්ට පූජ කරන එක හිතන් එපා ඒක වෙන කාටහරි දීල පින වැඩි කරගන්න ෑ බුදුහාමුදුරොන්ට පූජ කරන්නේෙ කාටව තයිති න පන්සල් වල විවිධ පූජාවල් පවත්තනවා මනෝද බෝ බුද්ධ පූජා බෝධි ස්ථාන පූජා, බෝධිරෝපන උත්සව අට විසි බුද්ධ වන්දනා සත් බුද්ුවන්දනා තෙසැත්ත ඥාන පූජා මේ වගේ පූජා පවත්තර. නැ පූජාව පවත්තන වෙලාවි සමහර වෙලාවට අපිහිතමු දවල් බුද්ධ පූජාව කියලා. දවල් බුද්ධ පූජාව සඳහා බුද හාමුදුරෝන්ගේ බුද්ධ ප්‍රතිමාව ඉදිරිපිට ලස්සන ට්‍රේස්වලතට තැන් පත් කල තියෙනවා අඹගෙඩි සීයක් සමහරු මේ අඹගෙඩි සීය දැකළ පව් කරගන්නවද නැද පව් කරගන්න. මෙතැන එක අඹගෙඩියක්කත් පූජ කරලනෑ හැබැයි ඇවිල්ල කියන බලන්නක අපරාධනනි අ මෙච්චර තෝක මොක බුදුහන්දුරු වලන මදවා ඕක අරගනි මනුෂසයකට දුන්න ඉවරරින් අන්න බලන්න මෙතෙන්ට එක අඹගෙටිය අක්කත් පූජ නොකරපු එක්කෙනා අනුංකරන පූජාව දැකලා තන්නහාව ඇත්ති කරගෙන පවු කරගන්නවා. එයා නෙමේ මේක පූජ කල්ල තියෙන්නේ වෙනය ඒතකට අම්ෙි සිියක් කෙනෙක් පූජ කල්ල නෑ ය පූජ කරල තියන සිය දෙනෙක් එක්ෙේ පූජ කල තිනෙ එකම ගෙඩියයි ඒ වනාට මේක එකතු වඋනාට පස්සේ ඒකට තන්හාව ඇති කර ගන්නවා වෙන කෙනෙක් බලන්න පෙන්නතුන හිත හදා ගන්න බැරි හැටි බුදු දහම කියන්නේ කය හදනෙක් නෙවේ බුදු දහම කියන්නේ හිත හදන වැඩ පෙඩි වෙලා හිත උච්චතම අවස්ථාවට හැදු අහම කියනෝ නිවද එක්කා ං ඔබට අත්දැකම්මට ගන්න පුළුවන් පොඩි කරුණක් කියන්න පෙන්නතුනි අප අපි හැම තැනදිම අපේ හිතේ දුක ඇතිවෙන්නේ ඇයි ඕනම තැන කොහොඳට හොයල බලන්න දුකක් ඇති වනානං ඒ දුක ඇතිවෙල තියෙන්නේ අල්ලාගැනීමත් එක්ක. හිතින් අල්ලා ගත්තොත්තමයි දුක දැම් බලන්න අතහැරියත් හිතිං අතහැරියොත්. ඔබට තාවකාලිකෝ මේක කරන්න පුළුවන් ඔබ අතීතය අමතක කරන්න අනාගතෙත් අමතක කරන්න. ගෙදර කලබලයක් නැති වෙලාවක සුළුමොහොතක් තාපප පහකට අඩු කාලයක් මං මේ කියන්න. අතීතය ගැන හිතන් ත් නැතුව අනාගතයේ ගැන හිත න්නත් නැතුව වර්තමාන ඒ මොහොත ඔබ හිතට සමීප වෙල බලන්න ඒ මොහොත එතකොට අතීතයේ හිත ත් නෑ පත්සේවා ක්ක මොලුවුට දාගන්නකෝ මං ගැනමී. ඒ මොහොතට විතරක් හිත අතීතයත් හිත නෑ අනාගතයත් ඉතන් නෑ කියලා අන්න ඒ වෙලාව රාමුකරගන්න හි ඒ වෙලාව පෙන්වතුන බ්ලක් ඒ වෙලාව මනසට දැනෙන සැනසීමම මෙතකේ කියල කියන්න බෑ එහෙනම් අතීතයත් නොහිත අනාගතයත් නොහිතන වෙලාව අල්ලා ගැනීමකින් තොර වූ වෙලාව එච්චර සැනසීමක් නම්. සම්පූර්ණව අතහැරි තන්හාව දුරු කළ නිර්වාණය නම්මු උත්තරීතර මොහොත මොනතරන් සැනසීමක් ඇත්ද. ආන්න ඒක අයි භාග්‍යවතුන් වහන් සිදේශනා කළේ මේක මනස හදන වැඩ පිළිවලක් පෙන්වතුේ ඒ නිසා මේ තන්හාව දුරු කරන්නට පෙන්නතුන අපට පිහිටවන කාරණයක් තමයි මොකක්ද ඒ පරිත්‍යගේ වදධානය එන්න ඒ පරිත්‍යාග අතර උතුම්මධානය තමයි මේ කරන්නේ ඒ ධර්මදාානය සබ්බදානං ධම්මදානං ජිනාතී සියලුදාානයන් පරදවා මේ කරන්නේ උතුම් ධර්මදානයයි. ඇයි පින්වතුනේ දානය කොටස්තුනකට බෙදෙනවා ආමිසදාන අභයදාන ධර්මදාන ධනතුනයි. මිසධන කියන්නේ බඩගින්න ඉන්න කෙනෙකුට අපි කන්න දෙනවා සතකුටත් දෙන්න පොළුවන් මනුස්සයකුටත් දෙන්න පුළුවන් සිල්වතෙකුට ගුණවතෙකුට දෙන්නත් පළුවන් පෙන්නතුනි පරි්‍ය දන්දීම ඔන්නදාන දැ හිතන්නකෝ දවස් ගානකින් කාපුනැති කෙනෙක් එඉන්න කෑමක් නෑ එයාට බත්වේලක් දෙනවට වඩා කෙනෙක් විපතකට පත්වෙල ඉන්න මැරෙන්න වැටිල ඉන්නේ එයා බේරගන්නවට වඩා අඩගන්න ඉන්න කෙනාට කන්න ටික දෙන එක අමිශධානයනේ විපතකට පත්වෙලා ඉන්න කෙන එම් බේරගෙන ජීවිතදානය දෙන එක අභේධානයන ඔය දෙකද වඩා වැදගත් එහෙමනත්තම් බනාහා හි්කද අරමනුසිය මේ කන්න නැතුව ඉන්න අබි මේ බනානෝ අරමනුසිය විපතකට පත්වෙලා ඉන්න ඒකට සැපත ලබා දෙන්න අපි මෙහි බනාහන එතකට අර දෙකද වඩා වැදගත් බනාහනා හා ඉන්නකද ඒයි බනා ඉන්නක වැදගත්න්නේ අරමනුස්්‍යයට කන්න ටිකත් දෙන්න හොදයින්නේ සේට වඩා අරමනුෂය විපතකට පත්වෙලා ඉන්නන නමුත් පෙන්නතනේ නොක තමයි තේරුගන්නම් තැන අර කන්න නැති කෙනාට බඩගිනි කාරයට කන්න දෙනක හොඳයි පින් සිද්ධ වන වැඩක් කියලා දැනගත්ය මොකින්ද දැනගත්තේ ධර්මයන් අපි ධර්මය දැනගත්තේ නැත්ත අපි ඒ පුුණ්‍ය කර්මය කරන්නේ කරන්නේ විපතකට පත්වෙලා ජීවිතය අනතුරකට ඉන්න වෙලාවේ. අපි මුසතෙක් වලකට වෙටලා ඔතුරට වෙටලා. අනේ දුවල ගෙහිල්ලා සමහල්ලාවට ඒ සතා ගොඩගන්නකට අපි හපන්නත් පුළුවන්. අපේඇගේ ඉල්ලා හූරන්නත් පුොුවන්. අපි ඒක ගැන හිතන්නැතුව අපිඒ සතාව බේරගන්නේ ඇයි ඒ බේරා ගැනීම හොඳයි කියලා, ධර්මයෙන් අපට චිත්ත සන්තානයට දී තියෙනවා අදහසක් එහෙනම් අපි ආමිසධානයට යොමෝනෙත් අභයධානයට යොමෝනෙත් ධර්මය නිසා නැත්තන් අපි යොමුවෙන්නේ යොමු වෙන්නේ අන්න ඒකයි ධර්මධානයුතුම් කිය තරක් වෙයි පෙන්වතුන. මේ ධර්මයෙන් තොරව ධර්මය පිළිපැදීමෙන් තොරව අධ්‍යයනයෙන් තොරව ප්‍රායෝගික ජීවිතයට එකතුකොර ගැනීමෙන් තොරව මේ සසරගත දුකනිවන්න බෑ. ආන්න ධර්මදානය වැදගත් කියන්නේ එකයි. කොච්චර බලන්න මේ ධර්ශනික අර්ථය, පේෙන් නැති වුණට කොච්චර ගැඹැරුද්ද නමුත් අපි සරලවය අපේ හිතට ගණ්ඩවන ඒකයි. ඒ නිසා ආමිසදාන අභයදාන දර්මදාන අතරෙන් මේ කරන දේ උතුම්ම දානයයි. සමහර වෙලා වැට පෙන්නතුන. මේ බණපදය අහලා එතනම්ම ජීවිතයේ වෙනස් වඩ පොළුවන්. එහෙම වෙනස් වෙච්ච චරිතතා අප දන්නම්. එන්නතුනේ එක මහත්තෙක් ගාල්ල ප්‍රදේශේ එතුමා කවද්දාවත් බණහන්නෑ කිවවා එතුමා අම්ම ඉන්න ඔහු අම්මයි විතරයින්න තාත්තනෑ අම්මට හැබැයි බණහන්න ගුවන් විදුල අන්ත්‍රය ලඟින්ගෙ නැල්ල තිය ඔහු බනාහන්නේය. ඔහොම ඉදිද්ද එක දවසක් උදේ අටට පහත්තිලා ගුවන් විදුලිය අන්ත්‍රය ගෙනල්ල අම්ම ඇඳෙන්න අම්මගෙලින් කියයලා ස්ටූල් එක උඩින්තිල ඔන් කළ ඔන් කල්ලා ටික වෙලාවක් කියෙනකොට හාමුදුරු කෙනෙක් ඔන්න පන්සෙල් දුන්න දේවතාරාධනාව කළ ඔවුන් ධර්මදේශනා පටන්ගත්තා ටන් අරගෙන යනොට එයා ටිකක් අහනකොට විනාඩි හතරපහක් යනට එයාට තේරනනික මටත් ගැලපෙන දීවල් වගේ මේක කියවෙන්නේ. තමන්ගේ රාජකාරීය පැත්තකින් තියලාය කොටස් වවෙලඳ පොලි මුදල්ලා යෝජනය කරන කෙනෙක්. ඒක පැත්තකින් යලා මොකද කරේ මුලු පැයම බැන්වා. ජීවිතේ මට කතා කල්ල කියන හාමුදුරුවණේ ද දේ මුදුරුන්ගේ ධර්ම දේශනක්ගේ.ඒ බන තමයි මං ඇහවේ. මං අද තමයි ජීවිතය පලවෙනි වතාවට බනක් ඇහේ. අදමගේ ජීවිතය මං වෙනස්කරගත්ත මං වැරදි දෙකක් කදාගත්මගේ ජීවිතේ. මං අද හිඳල බනහනෝ. බලන්න පෙන්නතුනේ. කෙනෙක්ගේ ජීවිතය වෙනස් වන්න? එක බණ පදයක් ඇති බල පෙන්නතුන ඉතා දවසක මම ධර්මදේශනාවකට ගියා මේ මොරටුයි ලක්ෂපතිය ව්‍යරස්ථානයක. ගිහිල්ල බණ කියලා අවසන්න වඋනාට පස්සේ බනාහපු ධර්මශාලාවට කාන්තාවක් ඉස්සරහට දුවගෙනආවා. ඇවිල්ලා ශ්‍රේජ්ජකට වට ව අම්බලුවෝ මොකද දන්නේ කියලා. ඒ එක්කව පන්සරේ නායක හාමුදුරුව පස්සේ ස්ටේජ් එකට එන්න පුළුවන් දුරටුවෙන් ඇතුළට ඇවෙල්ලා මයික අතට දර. මට කියනවා හාමුරුවොත් බයවෙන්න ඇතිමේ කාන්තාවත් දුවගෙන එනකොටු කියලා. මංකෝ ඔුතමයි. බයනැතු. ආන්ද්‍රන ඒක තමයි මත් මේ ඉක්මට ඇවිල්ල මයිකකත්තේ. කියනවා? ඔය කාන්තාව මුස්ලින් එක්කෙනෙක් එයා බෞද්ධ වනේ හාමුදුරුන්ගේ බනහාලා ඒ සතුට ප්‍රකාශ කරන්න මේ ස්ටේජ්ජකට දුවගෙනාවේ දැන් අපේ පන්සලහි ප්‍රධාන දායිකාවක් ඇය බලන්න පිනත බන්න පදයකින් ජීවිතය වෙනස් සෙන්න්ඩ පුළුව සබ් දා නන් දම්මදා නන් ජනාති යන්නේ එක ඒ නිසා අපි මේ ධර්මය අපේ ජීවිතයට ලංකරගෙන. අපේ ජීවිත පුරා ධර්මයෙන් පෝෂණය වූ ජීවිතයක් ගොඩනගා ගනිමින් අපි උත්සාහ කරමු මේ සසර දුකනිවන්නට ධර්මය අපේ ජීවිතයට පිහිටවේවා. ඒ ධර්මය අපේ ජීවිතය තුළ ප්‍රායෝගිකව ක්‍රියහත්මක වන්නට මේ ධර්මානු ශාසනාවද ශක්තියක් වේවා කියල ප්‍රාර්ථනා කරමු. අද මේ උදාරතර මහා පුුණ්‍ය කර්මයෙහි පුුණ්්‍ය වන්ත දායකත්වේ ගෙන කටයුතු කළේ හබරකඩ විද්‍යාලමාවත අංක එකසියානු හයෙන් හතර යන ලිපිනේ පදිංචි ටස්මී පෙරේරා දියනිය තවීෂ පෙරේරා පුතනුවන් නඇතුළු ඥාතය හිතමිත්‍රාදයෙන්. ඉතින් අපිට හරි සන්තෝෂයි. ්‍රශමි පෙරේරා දියනිය අපෙන් අධ්‍යාපනය ලබාගත්ත දරුවේ කලකින්තමයි මුණ ගැහුණ ඉතිං අපි දැනගෙන හිටිය නැත්තට ස තාත්ත් නැති වෙච්ච බව තාත්ත් නැති වෙලතියෙන ඉතින් සහෝදරයත් අද කටාර් ගුවන් සේවේ සේවය කරන බව දැනගත්ත අපි සුභ පාර්ථනා කරනවා ඉති මේ ලබාගත්ත උදාරතර මහා පුුණ්‍ය ශක්ති අනුමෝදන් කරන්න බලාපොත්තු වෙන. මීට වසරකට පිරාභහව ප්‍රප් වූ ජයන්ත පෙරේරාපියාණන්ටත් මීට වසර දහයකට පෙිරාභහව ප්‍රප්තුූ, චන්ද්‍රාපත්මනිපනාගොඩ මෑැනියන් නැතුළු පියත් මෑනිියනුත් ඇතුළු මිය පරලෝගයේ සියලුම ඥාතිහිත මිත්‍රාදීන්ටම පින් අත්පත්වේවා. ඒ අයි සුකිත මුදිත වේවා. අවසන අමාමහ නිවනින් සැනසේවායි සාදුඛයා ප්‍රාර්ථනා කරමු. සුජීවත් සිටින තස්මී පෙරේරා දියනයටත් තවීශපෙරේරා පොතනුවන්ටත් පවුලේ සීලු දිනාටත් ඥාතහිතමිත්‍රාදීන්ටත් අපි ප්‍රාර්ථනා කරනෝ අනන්ත තුනරුවනී ගුණ බලයෙන් දළදා හාමුදුරුන්ගේ පිහිටෙන් ජෑස්්‍රීම හා බෝෂමිදුන්ගේ ආශීරවාදේ ැබිලා ඔබට දිදුක් නිරෝගී බව ලැබේවා දීර්ගායුෂ ලැබේවා කරපි ප්‍රාර්ථනා කරන. ඒ වගේ දිදුල මාධ්‍ය ජාලී කරු සභාපති තැන් පත් පූජපාද මාලිගා විලස්සජී නායක ස්වාමීන් වහන්සේටත් දේශකයනන් වහන්සේටත් දිදුල කාරය මණ්ඩලේටත් නැදැ හිතමිතුරන් ඇතුර ලක්වසි ලොවසි සැමට ධර්මදේශනාවට සවඳුන් පින්වත් ඔබටත් නිදුක් නිරෝගී සුව ලැබී සුවදායක ප්‍රතිපදාවකින් ඉක්මන් භවයකදී උතුම්ම චතුරාරිය සත්‍ය ධර්මය අවබෝධ වී. අමාමහ නිවනම සැලසීවා කියල ප්‍රාර්ථනා කරමෝ. අපි දෙවියන්ට පින්ඳෙමු. ආකාසට්ටාජබුම්මට්ටා දේවා නාගාම යිතිකා පං්ඥන්තං අනුමෝදිිත්වා චිරංරක්කංතුසාාසනං ආකා සට්ටහාචබුම්මට්ටා දේවානාගා මෛතික ප්ඥන්තං අනු මෝදිත්වා චිරංරක්කංතු දේසනං ආකා සට්ටහාචබුම්මට්ටා දේවානාගා මෛතිිකා ප්ඥන්තං අනු මෝදිත්වා චිරංරකංතුමං පරංති. සාතුහෝ සාතුෝ සාතු සැදැවතුනේ බෞද්තියන් වන අපකේ අවස්සන් පරමාර්ථය වන උතුම් නිවන්මාර්ගයේ ශාක්ෂාත්කර ගැනීමට මෙවතුම් වූ සධර්ම දේශනාවත් ඔබට හේතුවා සනාාව වේවා. සාතුෝ සාතු සාතුෝ. සෙදැවතුනයේ අදවස්සේදී ඔබ අප කෙරෙහි පමණක් නොව වු මහත්ලෝ කයා කිරෙීම මහත් අනුකම්පාවෙන් යුක්තව මෙම උදුම් සජීවී දායිකත්ව ධර්ම දේශනාව, පුරා හෝරාවකට ආස්සාන්න කාලයක් මුළුල්ලෙහි දේශනා කොට වදාල පින්වත් දේශකයණන් වහන්සේ වන නැදිමාල පැනසර සදහම් සෙනසුනෙහි ප්‍රධාන අනු සාාසක ශ්‍රජයවත්වන පුරවිශිත්‍යයාලයේ හිටපු කතිකාච්චාරය. ජ කියිය පන්්ිත දර්ශනප්‍රති අවසරයි අපට නම් සහිපත් කරන්නට පූජනීය මාලින්බඩ ප්ඥාසාර පින්වත්ස්වාමිින් වහන්සේට තවච්චිරාත්කාලයක් මෙවැනි උතුම් උදාරතර වූ ශාසනික සේවාවන් වෙලනි එලෙන්නට අවශ්‍ය ශක්තිය දහිඩිය වාසනාව නිදුක් නීරෝගී සු පත්භාවේල බේවා යන්න අප මෙච්චිතින් යුක්තව සාදුන්හාද පවත්වමින් ප්‍රාථනාවන්නෙක් කරමෝ. සාධූ සාධූ සාධූ. එසේ නම් අද පින් බර වූ දායකත්වය දරන සැදැහැවදුන්ට අප සිහිපත් කරනවා ඔබ ඉතාමත්න ශ්‍රද්ධහා සිතයෙන් යුක්තව සකස්කරකන්ට ඉදිච්ච ඒ අෂ්ට පරිෂ්කාරකයන් ප්‍රමුක සෙස්සු පිරිකරයන් මේ මොහොතේදී ගෞරපනීය දේශක්‍යාණන් වහන්සේට පූචා කරන හැටියට. ඉතින් එලෙස සිහිපත් කරමින් එම කටයුත්ත මේ මෝදේදී සිදුවම අතතුතුර අප අද දවසේ දී නිවසේ සිට මේ උතුම් වූ සත්්ධර්මදේශනාව සමකින් ඒආක්මිකවවන සැදැහවත් ඔබටත් සිහිපත් කරනවා. ඔබගේ විශෂිත වූ දෙනයන් අරමුණු කර ගැනිමෙන්. මෙවැනි උතුම්මූ සජීව දායකත්ව ධර්මදේශනාවන් TVීවේ දිතුළ බෞද්තරූපවාහනී නාලිකාවස්සේ මුළුමත් ලෝකයාට මත්‍රවනය කරන්නට දිදුළ බෞතරූ පහනි නාලිකාව ඔබට ඉඩාාවවිකාශයන් වෙන් කර තිෙන ඉති බ ලුවන්කම තිබෙනවා සතිහේ දින හතහිම් සවස හතරට ඔබගේ එම දායිකත්ව ධර්මදේශනාවේ ගුවන් කාලය වෙන් කරවාගන්නට ඉතින් එලෙස ඔබගේ විශේෂදිනයන් අර්මුණු කර ගැනීමෙන් මෙ මුතුම් සජීව දායකත්ව ධර්මදේශනාවන් සඳහා නිරන්තරයෙන්ම දායකත්වය ලබාගැනීමේ හැකියාව ඔබට තිබෙනවා ඉතිං ඔබ කතා කරන්න බිඳුවයි එකයිකයි දෙකයි පණසයයිති සයයිති සය. බිඳුවයි එකයි එකයි දෙකයි. පණස් සෑයිතිස් සයතිස්සෑ යන ඒ දුරකථන මාර්ගවලට. ඉදිං එලෙස කතාකිරීමින් ඔබටත් හැකියාව පවතිනවා. මෙවැනි උතුම් මූ සජීවී දායකත්ව ධර්මදේශනාවක්, ඔබගේ විවාසංවත්තරය හෝ වේවා. ගේ උපන්දිනයක් හෝ වේවා ඔබගේමියගේ ඥාතියකුට පඤ්ඥාන මෝදනාවක් සිදුකලීමට හෝ වේවා මේ කුමන කාරණාවක් වූවද ඔබට මෙම උතුම් වූ සජීව දායකත්ව ධර්මදේශනාවන් දෙ දුළ බෞතරූ පහනිී නාලිකවස්සේ මුලුම් හත් ලෝකයාට මශ්‍රවනය කරන්නට ඔබට ගුවන් කාලය වෙන්කර ගැනීමට හැකයා පාතින බව අප මෙමෝතේදී සිහිපත් කරමින් අද උතුම් සජීවී දායිකත්ව ධර්මදේශනාව සඳහාපැති පරදායිකත්වය ලබා දෙන හබකට විද්‍යාල මාවතතාංක එක්සියානු හයන් හතර ලිපිෙනෙහි පදංචි ටශ්මි පෙරෙරා දියණිය. විශ්‍යෙරේරා පුතුනුවන් ඇතුළු ඒ පින්මත් ඥාතිහිතම ිද්‍රාදීන් පිරිස අදවසේදී අර්මුණ වශයෙන් බලාපොරොත්තුවන්නා වූ සියලුම යහපත්කාරණාවන් එයාකාරයම තිෂ්ට සමුතිමත් භහාවේට පත්තේවා යන බලාපොරොත්තුූන් පෙර දරිකර ගනිමිෙනුත් අද ධර්මශ්‍රවනය කලා වූ ලංකාවාසී ලෝකවාසී ඔබ සීල්ම දෙනාගේත් යහපත් ප්‍රාථනාවන් එයාකාරයම ඉෂ්ට සමුතිමත් භහාවට පත්තේවා යන්න බලාපරොත්තුූන් පෙරදරිකර ගනිමින් තුළ බද්ධරූ පවාහනී නාලිකාව, අද දවසේදී සවස්ස හතරේ සිට පහදක්වාා ඔබට ගෙනෙ ලබන මෙවතුම් සජීව දායකත්ව ධර්ම දේශනාව නිමාවට පත් කරන්නවා ඔබ සියනුම දෙනාට උතුම් දළතා සමිත පිහිට අයේ.